අයිබෝවන් ආපිකෝ ටයර්ස් වැදගත් රැකියා අවස්ථාවක් රැගෙනයි අපි මේ වීඩියෝ එකෙන් ඔබ හමු වෙන්නට ආවේ. ඉතින් තරුණ ඔබට ඉතාමත්ම වැදගත් වන මේ වීඩියෝ එක ඔබේ ජීවිතේ වෙනස් කරන වීඩියෝ එක බවට පත්වේවි. ඉතින් ඔබ අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, like කරන්න, ඒ වගේම ශ්‍රී ලංකාවේ රැකියා විරහිත ඔබේ මිතුරු මිත්‍රයන්ට බලා ගන්නට මේ වීඩියෝ එක share කරන්නටත් අමතක කරන්න එපා. ඉතින් රිජට් පීරිස් සමූහ ව්‍යාපාරයට අයිති ආපිකෝ ටයර්ස් කියන්නේ තාමත්ම වැදගත් සමාගමක්. ටයර් නැවත පිරවීමේ පෙර ගමන්කරු සමග එක්වන නායකත්ව පෞරුෂය සහිත විශිෂ්ටයා ඔබද? ඉතින් ඒ විශිෂ්ටයා ඔබ නම් ඔබට ඉතාමත්ම සුබ අනාගතයක් උදාවනු නොවනු මානයි. ඉතින් එහෙමනම් අපි යොමුමු වීඩියෝ එකට. නිෂ්පාදන සුපරීක්ෂක පුහුණු නුපුහුණු පිරිමි මහරගම කුරුණෑගල තියෙන කර්මාශාලාවලට අවශ්‍ය වෙලා තියෙනවා. එම නැත්තම් ප්‍රොඩක්ෂන් සුපවයිස. ඉතින් රිචඩ් පීරිස් සමාගමේ ආපිකෝ ටයර්ස් ආයතනයේ තියෙන ඉතාමත්ම වැදගත් තනතුරක් සම්බන්ධයෙන් තමයි ආපිකෝ සමාගම මේ දවස්වල පුවත්පත් මාර්ගයෙන් රැකියා අවස්ථා සඳහා ඔබව කැඳවා තිබෙන්නේ. ඉතින් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයිති ආපිකෝ ටයර්ස් සමාගම ඔබෙන් බලාපොරොත්තු වෙනවා මෙන්න මේ සූසුකම්. මේ සූසුකම් ඔබට තියෙනවා නම් තමයි මේ රස්සාවට ඉල්ලුම් කිරීමට හැකි වන්නේ. ඉතින් මේ සූසුකම් ඔබට නැත්තම් කරුණා කරලා මේ සඳහා ඉල්ලුම් කිරීමෙන් වළකින්න. මොකද මේ වගේ විශාල තරංකාරී සමාගමක ඔබට අවස්ථාවක් ලැබෙන්නට ඉඩක් නැති වේවි. ඉතින් අපි බලමු මොනවද අවශ්‍ය සූසුකම් කියලා. වයස 22ත් 24ත් අතර විය යුතුයි. බොහොම තරුණ වයසේ ඉන්න, වයස 22ත් 27ත් අතර නම් ඔබට පුළුවන් මේ සඳහා ඉල්ලුම් කරන්නට අවශ්‍ය මූලික සූසුකම තියෙනවා. ඒ වගේම තමයි අපොස උසස් පෙළ රසායන විද්‍යාව සමත්ව තිබිය යුතුයි. ඉතින් අපොස උසස් පෙළ රසායන විද්‍යාව ඔබ සමත්ද? නිෂ්පාදන කණ්ඩායමක් දිරිගැන්වීමේ හා සේවා මුර යටතේ සේවය කිරීමේ හැකියාව තිබෙන්නට ඕන. ඔබ යටතේ කණ්ඩායමක් සේවය කරනවා. ඉතින් ඒ කණ්ඩායම මෙහෙවීමේ ඒගොල්ලොන්ගේ දිරිගැන්වීමේ හැකියාව ඔබට තියෙන්නට ඕන. ටයර් ශිෂ්ටයට අදාළ පරපුරුද්ද විශේෂ සුසුකමක් විදිහට සලකනවා. ඉතින් පළපුරුද්ද ඇතත් නැත්තත් ඔබට මේ සඳහා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔබට ටයර් ශිෂ්ටයට අදාළ පළපුරුද්දක් තියෙනවා නම් එය විශේෂ සුසුකමක් විදියට සලකනවා. ඒ වගේම තමයි ඔබ මේ සඳහා ඔබට සුසුකම් තියෙනවා නම් ඔබ කැමතිනම් ආපිකෝ සමාගමත් එක්ක එකතු වෙන්න. ඔබ කරන්න ඕනට පළවෙනි දේ තමයි ඉදාමත් නිවරදිව අයදුම් පත්‍රයක් සකස් කරන එක. ඉතින් ඔබේ නම, ගම, ලිපිනය, අධ්‍යාපන සුසුකම්, වෙනස් සුසුකම් මේ සියල්ල ඇතුළත් කරලා අයදුම් පත්‍රය සකස් කරන ආකාරය ඔබ දන්නවා. ඉතින් මෙහි තියෙන විශේෂත්වය තමයි මේ සකස් කරන අයදුම් පත්‍රයේ අනිවාර්යෙන්ම ඔබගේ ඥාතීන් ඕනද දෙනෙකුගේ නම්, ලිපිනය, දුරකථන අංක සඳහන් විය යුතුමයි. මොකද මේ සමාගම ඔවුන්ගෙන් ඔබ ගැන විමසලා බලනවා. ඒ නිසා මෙන්න මෙතනදී ගොඩක් අපේ යාළුවන්ට වරදින තැනක්. රස්සාවකට යද්දී ප්‍රධානම දේ තියෙන්නේ ඔබ මේ නම්, ඔබගේ ඥාතීන් ඕන දෙන්නෙක්ගේ නම් කියලා කාගේ හරි නම් දෙකක් ලියනවා. ඊට පස්සේ සමාගමෙන් කතා කරලා ඔබේ නම කියලා ඇහුවට පස්සේ ඔවුන් කියනවා ඔබව අඳුරන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි සමල්ලාට ඔබ ඇත්තටම ඒ අයට නමින් දන්නේ නැහැ, ඔබ ළඟදි මුණ ගැහිලා නැහැ. ඒ නිසා මේකට ඇතුල් කරන නම් පිළිබඳව ඔවුන් දැනුවත් කරන්න මම මෙන්න මේ ආපිකෝ සමාගමේ තනතුරකට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ තනතුරට අදාළව කතා කරොත් ඔබ හොඳට පිළිතුරු දෙන්න කියලා ඔබ ඔවුන්ව දැනුවත් කරලා නම් ගම් ඇතුල් කරන්න. ඉතින් ඔබගේ ආයුධුම්පත් යවන්න තියෙන්නේ දින 7ක් ඇතුළත. මානව සම්පත් අංශය රිචඩ් පීරිස් ටයර් සමාගම නොම්මර 310 හයි ලෙවල් පාර නාවින්න මහරගම. ඒ වගේම ඔවුන්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක් තිබෙනවා. මෙන්න මේ ලිපිනයට තැපැල් මගින් යවන්න තමයි තියෙන්නේ ඔබගේ ආයුධුම් පත්‍රය. ඉතින් නිසි පරිදි සකස් කරගත්තු අයදුම්පත් වල අනිවාර්යයෙන්ම ලියුම් කවරේ වම් ඉහළ කෙළවරේ ඔබ අයදුම් කරන තනතුර සඳහන් කළ යුතුමයි. ඉතින් ඔබට ජයෙන් ජය වේවා.